සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ. ආදරය කියන ඒ වචනය හරි ප්‍රබලයි. එදුර මේ ආදරය කියන වචනය ප්‍රබල වෙන්නේ ඇයිද කියලා හැවුවොත් මේක ජීවිතය තුළ ජීවත් වෙන ක්‍රමවේදයක්. එනිසා ආදරය කියන වචනයට බලයක් නැහැ. හැබැයි ආදරය කියන එක ප්‍රායෝගිකව ජීවත් කෙරෙව්වොත් විතරයි ඒ ආදරය කියන වචනයට අරුතක් හම්බ වෙන්නේ. මට ඕන නම් I love you කියලා මං වඩ ගොඩක් ආදරේ කියලා බැනගෙන යන්න පුළුවන්. ඇයි වා එහෙම කරේ? එහෙම කරන්න හොඳ නෑනේ. කොච්චර මං වාට ආදරේද? වැඩක් නෑනේ වා එහෙම කරලා ඉවරයිනේ. දැන් ආදරේ කරනවා නමුත් ආදරේ තුල බලනවා. අමෙත් තාත්තේ පුතේ දුවේ ජීවිතය ආදරයයි ජීවිතයයි එකට මුසුවිච් එකක්. එස ආදරයේ හදවතක් ආදරයේ ස්වරයක් ආදරයේ ප්‍රතිමූර්තියක් ඇති වෙන්නට ඕනේ. නැත්නම් අද මේ පුලෝ තලේ ආදරයේ හිඟාකන මිනිස්සු ගොඩක් ඉන්නවා. මට ආදරේ කරේ නෑ, මට ආදරෙන් කතා කරේ නෑ, මාව ආදරෙන් බලාගත්තේ නෑ ඔක්කෝම කියලා අන්තිමට කියනවා මොකද්ද මේ ජීවිතේ වැඩක් නෑනේ. මේ මට මේ ආදරේ ලැබෙන්නේ නැත්නම් මම මොනවටද ජීවත් වෙලා? අම්මේ තාත්තේ පුතේ දුවේ ආදරය කියන ඒ සුන්දර බලය ඔබ අයිති කරගත යුත්තේ අනිත්‍යව ජීවත් කරවන්න. එහෙනම් මේ අනිත්‍යව ජීවත් කරව ගන්න උත්සාහයක් ඔබ තුල මා තුල තියෙනවද? පොඩි කාලේ ඉඳලම බබාගේ මේ මගේ හැම වෙලාවෙම මගේනේ, මගේ කොටස, මගේ දේවල්, මට මෙහෙම කරා, මට මෙහෙම කිව්වා. අන්තිමට බලන්න ගියම ඔක්කොම මට. ජීවිතේ අපිට කියන තැනට එන්නට ඕනේ. ඒගොල්ලන්ට කියලා ඒ තැනට එන්නට ඕනේ. ආදරය කරන මිනිස්සුන් තුළ තියෙන ගුණාත්මක භාවයේ ඒකයි. ඒ නිසා සමහර වෙලාවට අම්මා ලිප ළඟ මැලවිලා අඩුම ගානේ බත්පත බෙදාගෙන කන්නේ නැහැ. ඒ අම්මා බඩගින්න ඉන්නවා දරුවෝ ඉස්කෝලේ ඉඳලා එනකම්ම ඒ බත් එකේ රස දෙන්න. අම්මගෙන් අහපුවම අම්මේ කාලද ඉන්නේ කියලා සමහරලාට ඔව් කියනවා. මොකද ඇතලී වෙන බත් නැහැ. අම්මා හිතුවනම් කාර්ය ආත්මාර්ථකාමී වෙලා මේ මගේ බඩ පුරව ගත්තට පස්සේ තමයි මේ මොහොතේ දරුවන්ව පුරව ගන්නට යන්නේ කියලා. ඒ ආදරේ වෙනස්. ඒ ගොඩක් වෙලාවට මේ ආදරේ පළුදු වෙලා ගිහිල්ලා තාත්තට ඕන විදියට වියදම් කරලා අම්මට ඕන විදියට වියදම් කරලා අම්මා ඕන විදියට ජීවත් වෙලා තාත්තා ඕන විදියට ජීවත් වෙලා ඒ කියන්නේ මහත්තයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. භාර්යාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් කියනවා මම ආදරෙයි කියලා. ආදරෙයි කියලා ඉල්ලනවා මිසක ආදරෙයි කියලා මට මොනවද ඔබට කරන්න පුළුවන් කියලා අහන්නේ නැහැ. ඔයාට මේ දවස්වල මගෙන් මොනවද අවශ්‍ය? මොන වගේ දේවල්ද ඔයාට මගෙන් කෙරෙන්නට ඕනේ? දැන් මේක අහන්න අපි හරිම බයයි. මොකද ඇහුවොත් රත්නම් මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් දේවල් තියෙනවා කියන්න. මට අරක ලැබෙන්නට ඕනේ, මට මෙහෙම ඕනේ, මට අරව ඕනේ, මට අරේ යන්න ඕනේ. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න හරිම බයයි. ඒ නිසා මොකද කරන්නේ? අර අහන්නෙම නැහැ. ආදරේ කියන දේ කිව්වට ඔයාට මේ දවස්වල මගෙන් මොනවද කෙරෙන්න ඕනේ කියන එක නම් අහන්නේ නැහැ. ඒ නිසා රත්නම් මේ තාත්තේ පුතේ දුවේ පළුදු විච්ච ජීවිත තමයි දැන් බිහි වෙලා තියෙන්නේ. කඩාගෙන වැටුණු ජීවිත තමයි තියෙන්නේ. මේ මොහොතේදී දෙදදල ගිය ආදරවන්ත සම්බන්ධතාවයන් තමයි මේ දවස්වල තියෙන්නේ. ඒ නිසා අද මේ මොහොතේදී අර තමා තුළ තිබෙන්නා වූ ආදරය ප්‍රකාශ කරන්න මේ මොහොතේදී විදියක් නැතුව ලත වෙන පිරිසක් ඉන්නවා. ආදරය ගන්න දන්නේ නැති පිරිසක් ඉන්නවා. ආදරය බෙදා ගන්න බැරි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මම ඔබට ආදර ආරාධනා කරනවා භක්තියෙන් නුතුව ගෞරවයෙන් නුතුව මනුස්ස මට්ටම තුළ මේ ආදරය කියන දේ උත්තරීතර භාවයේ භුක්ති විඳින්මින් අනිත්‍යය තුළ ස්ථාපිත කරන්න ඔබේ ජීවිත පූජාවට
ඔබත් මාත් ලකලෑස්සෙ වෙමු. චිසපීටයි.